අයිබෝවන් ඔබ රාත්‍රී 9 ඉතිය ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රතිකාශයත් සමගයි ප්‍රතිමේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ගිනිකත් දියමන්තියේ කපිතාන්ව අධිකරණයට පමුණු වන්න නොතීසි ගන්න නීතිපතිගෙන් CID උපදෙස් පොල් බිල අහස උසට නගිද්දී පහළ දමන්නත් පොල් අධිකාරියත් සැරසෙයි. නිරෝගී විනයකරුක සමාජයක් හදන්න උචිත ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගී වගකීමක් ජනපති කියයි. ත්‍රස්තවාදීන්ට සම්බන්ධ අයත් ආයතනත් අසාදු ලේඛනෙන් යහපාලකයන් ඉවත් කළ හැටි හෙළිවේයි. ලොක්කන් දැනගෙන සිටියත් පාස්කු ප්‍රහාරය නවත්ත ගත්තේ නැති හැටි හිටපු CID ලොක්කා කියයි ප්‍රථමයෙන් දේශපුවත් MT New Diamond නෞකාවේ කපිතාන්වරයා අධිකරණයේ හමුනුවට පැමිණීම සඳහා නොතීසි ලබා ගන්න අලිසිට නීතිපති දප්පුලිද ලිවෙරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා එමෙන්ම නෞකාවේ කින්න නිවා දැමීම සඳහා මේ දක්වා දරූ වේතම් වන රුපියල් මිලියන 340ක ඇස්තමින්දුවක් අදාළ නෞකාව අයත් සමාගමට යොමු කිරීමටද නීතිපතිවරයා දැනුම් දුන් බවයි නීතිපති සම්බන්ධීකාරක රජී අධිනීතිඥ නිෂා රජාරත්න මෙනවිය ප්‍රකාශ කරන්නේ MT New Diamond බොරතෙල් නෞකාව සම්බන්ධයෙන් වූ නඩු කෘත්‍යයට අදාළ ලේඛන වාර්තාවන් හා ප්‍රකාශ ගරු නීතිපතිතුමාගේ අවධානයට ලක් වුණා. ඒ අනුව ගරු නීතිපතිතුමා විසින් අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම බොරතෙල් නෞකාවේ කපිතාන් වන ස්ටිරෝස් ඉලියාස් නම් ග්‍රීක ජාතිකයා සැකකරුවෙකු ලෙස එම නීති කෘත්‍ය සම්බන්ධයෙන් නම් කරන ලෙසට උපදෙස් ලබා දීමක් සිද්ධ කළා. එසේම එම සැකකරු 2008 අංක 35 දන්න සමුද්‍ර දූෂණ වැළැක්වීම මේ පනතේ 25 26 38 හා 53 වන වගන්ති යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි සම්බන්ධව ප්‍රමාණවත් කරුණු එනම් සාධාරණ සැකයක් ඉදිරිපත් වී ඇති බවට ගරු නීතිපතිවරයාගේ මතය වන බැවින් එම කපිතාන් වන සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනයන් ප්‍රකාරව සාක්ෂි සම්පින්දනයක් සමග මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ගරු නීතිපතිතුමා උපදෙස් ලබා දීමක් සිදු කළා. එසේම එම කපිතාන් වන සැකකරුව ගරු අධිකරණයේ හමුවට පමුණු වාලීමට නොතීසි ලබා ගන්නා ලෙසත් ගරු නීතිපතිවරයා විසින් අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දින උපදෙස් ලබා දීමක් සිදු කළා. මෙදිනවල පොල් මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් මැසිවිලි නගනවා. මෙසේ පොල් මිල ඉහළ යාමට ඊට අදාළ සියලු ආයතන වගකිව යුතු බවයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ. කෙසේ වුවද පොල් මිල ඉහළ යාම වළක්වා ගැනීමට රජයේ ක්‍රමවේද කිහිපයක් අනුගමනය කර ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සුරේකා අත්නායක මහත්මිය පවසනවා. මෙදිනවල වෙළඳපොලේ පොල් මිල ශීක්‍රින් ඉහළ ගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව දක්වන්නේ මෙවන් අදහසක්. පොල් ගෙඩියක් 80යි 100යි. අපිට පොල් ගෙඩියක් අරන් කන්නවත් වත්කමක් නැහැ මහත්තයා. එළව පොල් තමයි පේන්නේ. පොල් අරිම ගණන්නේ පොල්. පොල් සම්බෝලයක් තලාගෙනවත් කන්නේ නැහැ වත්කමක්. මිලන වැඩි ගොඩක් ඒ වෙනුවෙන් පාලන මිලක් අවශ්‍යයි. පොල් මිල පාරිභෝගිකයාට දරාගත නොහැකි බවත් පොල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර ඒ සඳහා පාලන මිලක් නියම කළ යුතු බවත් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා. පොල් මිල මේ අවස්ථාවේදී වැඩි වෙලා තියෙනවා වෙළඳපොලේ මෙන්න මෙවැනි ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 70කට තමයි මේ වෙනකොට අලෙවි වෙන්නේ. හැබැයි මේ පොල් ගෙඩිය මීට මාස දෙකකට විතර කලින් රුපියල් 30කට 35කට වෙන්නේ මුදලකට තමයි අලෙවි වුනේ. ඒ වගේම තමයි මේ ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 100ට 110ට තමයි දැන් වෙළඳපොලේ අලෙවි වෙන්නේ. මෙවැනි පොල් ගෙඩියක් අපි කොරෝනා සමයේ සහ මීට මාස දෙකකට කලින් අපි ගත්තේ රුපියල් 60කට 70කට වෙනින්න මොකද විශාල පොල් රුපියල් 70කට ගත්තේ උපරිම. හැබැයි මේ වෙනකොට මේ පොල් මිල වැඩි වෙලා තිබෙනවා. පොල් සංවර්ධන මණ්ඩලයේ තිබෙනවා, පොල් පරීක්ෂණ ආයතනයේ තියෙනවා, පොල් වගා කිරීමේ මණ්ඩලයේ තිබෙනවා. මෙවැනි ආයතනවල වගකීම විය යුත්තේ මේ පිළිබඳව කතා කරලා මේ පිළිබඳව සැලසුම් සෑදීම. මේ ආයතනවල වැඩි තීරණ නිසාද පාරිභෝගිකයන්ට රුපියල් 100කට පොල් ගැනීමට අවස්ථාව උදා වෙලා තිබෙනවා. පොල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කොට පොල් වලට පාලන මිලක් පැනවිය යුතුයි. ඒ වගේම ඒ පාලන මිල නිසි ලෙස ක්‍රියාත්මක කිරීම යුතුයි.
මෙතර පොල් මිල ඉහළ ගොස් ඇත්තේ පොල් අස්වැන්න අඩුවීම හේතුවෙන් බවයි පොල් සංවර්ධන අධිකාරිය පවසන්නේ. සාමාන්‍යයෙන් සෑම වසරකම ජූලි මාසයේ සිට දෙසැම්බර් මාසයේ දක්වා මෙම ගැටලුව ඇතිවෙනවා. ඒ හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇති අතර ඒ පාලනීයට ක්‍රමවේද කිහිපයක් අනුගමනය කිරීමටයි රජය කටයුතු කර ඇත්තේ. රජයේ පොල් ඉඩම් සියල්ලේම පොල් රුපියල් 60ක උපරිම මිලකට විකිණීමට කටයුතු කරලා තියෙනවා කොළඹ හාවට ප්‍රදේශවලත් ඒ වගේම සත්වස වගේ රජයේ වෙළඳසැල් වලට සාහන මිලට පොල් විකිණීමට හැකියවන පරිදි ලබා දීමට කටයුතු කරලා තියෙනවා ඒක දැනට කෙරෙමින් පවතින ඉදිරියටත් කරගෙන යනවා ඊට අමතරව පරිභෝගිකයාට වෙළඳපොළ මිල දී ගන්න පොල් යෙදිය සඳහා පාන මිලක් යෙදිය යුතුද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් පවතී මෙතර අද කැබිනට් මණ්ඩලයේදී පොල් මිල වැඩිවීම සම්බන්ධයෙන්ද අදහස් පළව තිබෙනවා මේ ජනතාවට සහන දෙන්නේ නැද්ද පොල් මිලට පාලන මිලක් එහෙම ගේන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද එමුතුමා පොල් මිල නම් සෑම් බඩුවන්ට සහනයක් දෙන්නයි කටයුතු කරන්න පොල් තේ රටින් ගේනවට මිල අඩු කරන් තීන්දුව කර කොප්පරත් ගේන්න පුළුවන්ද කියලා බැලුවත් එල්ලින් දින්න එතකොට පොල් මිල අඩු වෙනවා කියලා පොල් සම්බන්ධව කොප්පර මේ රටට ගේනීම පිළිබඳව කතා කරා ඒ සඳහා සහනයක් ලබා දීලා පොල් තෙල් විදියට ගේන එක අඩු කළා කොප්පර ගේන්න මදුලින් තරව සාකච්ඡා කරා නිරෝගී හා විනයගරුක සමාජයකට උචිත ක්‍රීඩා සංස්කෘතිය ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. ග්‍රාම්‍ය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලු දිස්ත්‍රික්කයන්හි පාසල් ක්‍රීඩා පිටි නඩත්තුව සඳහා වෙනම ඒකකයක් ආරම්භ කිරීමට පියවර ගන්නයි ජනාධිපතිතුමා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නා. ඉලෙක්ෂන් කැම්පේන් දෙකේම යනකොට දැකපු දෙයක් තමයි හැම තැනදීම ඉල්ලනවා පාසල් ක්‍රීඩා පිටිය හදලා දෙන්න එව නැත්තම් ඒ පළාතේ ක්‍රීඩා පිටියක් හදලා දෙන්න කියන එක ඒක හැම තැනම කර ඉල්ලීමක් මම දැකපු එක තමයි අපි හදලා දීපුවත් හැබැයි මේන්ටේන් වෙන්නේ ඒ වගේමයි ප්‍රාදේශ සභාවලට හෝ ලෝකල් ඔතොරිටීස් වලට හදලා දීපුවත් මේන්ටේන් වෙන්නේ මේකත් මං හිතන්නේ කළ යුතු දෙයක් ඒ වගේ ඒවා මේන්ටේන් කරන පොඩි යුනිට් එකකුත් තියෙන්න ඕන සරලව තිබුණත් ඉතාමත්ම වැදගත් අංශයක් ඒවා මේන්ටේන් කරන්නේ අනිත් එක අපේ තියෙන මේ ෆැසිලිටීස් හුඟක් වෙලාවට පොදුවේ තියෙන ඒවා විවිධ ආයතනවල ඒවා සීමා වෙලා තියෙනනේ ඒ ආයතනෙට විතරක් නෝත් මේවා පොදුවේ හැම කෙනෙකුටම පාවිච්චි කරන්න පුළුවන් වෙන විදියක් බලන්නට ඕන මේ තියෙන ෆැසිලිටි එක මේ හමුදාවටත් මම කිව්වා කන්ස්ට්‍රක්ෂන් යුනිට් එකක් හැම ඩිස්ත්‍රික් එකකම වගේ රෙජිමන්ට් එකක් හදාගන්න මේ වගේවත් අපිට කරලා දෙන්න මේ ක්‍රීඩා පිටේ නඩත්තු කිරීමේ හැකියාව පළත් පාලන ආයතනවලට පවතිනවා මාස 3ක් තුල දිවයිනේ සියලු ක්‍රීඩා පිටේ අලංකාරවත් ලෙස පවිත්‍ර කර දෙන්නයි ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බෙසල් රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා මෙහිදී අදහස් දක්වූ ක්‍රීඩා මාත්‍ය නමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ටොරින්ටන් පිහිටි ජාතික ක්‍රීඩා විද්‍යායතනය දියකම ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ සමග බත්කොට එය ආරම්භ කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රාදේශීය වශයෙන් ක්‍රීඩාව දියුණු කිරීමේ අවශ්‍යතාවය සාකච්ඡාවට එක්ව සිටි රාජ්‍ය අමාත්‍ය තේනුක විධානකමගේ මහතා පෙන්වා දුන්නා විසිවන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේ නැහැ. ඒ බව එම රැස්වීමට එක් වූ අමාත්‍යවරුන් ප්‍රකාශ කළා. අගර විශ්වවිද්‍යාලය ගැන කතා කරා. ඊගාවට සුලිකුණාටුවෙන් වෙච්ච අයට වන්දි ගෙවීම ගැන යාපනයේ හා උතුරු ප්‍රදේශයේ කතා කරා. ඊළඟට අපනයන සංවර්ධන අදාළ රෙගුලාසි කීපයක්ම ගැන කතා කළා අපනයන සංවර්ධනය කරා. ඊළඟට මේ පෙට්‍රෝලියම් ගෙන්වීම ගැන. මෙන්න මේ වාගේ සාමාන්‍යයෙන් ආණ්ඩු පාලනයේ කටයුතු කරගෙන යෑමේදී ඒ ආයතනවලට වමනා කරන දේවල් තමයි අද සාකච්ඡා කළේ තීන්දුව කළේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්තරාත් පිළිබඳ ඒවා දෙන්නේ කාටද කියන ඒවා ගැන. වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න. රසායනික පොහොර සම්පාදනය ඔක්තෝබර් වෙනකොට ඒක
සූදානම් කරන තත්ත්වයකට ගැනීම මෙන්න මේ තමයි කතා කරන්නේ වෙරළ ආරක්ෂක ගැන තීරණයක් මොකද්ද ගන්න නෑ වෙරළ ආරක්ෂකයේ එක ප්‍රධානී අපත්කිරි 20යි කෙරේ වෙනත්ද නෑ 20 ගැන සාකච්ඡාවක් ඒක ඉතින් අර කොමිටියකට දාලා තියෙනවා කොමිටිය වාර්තාව ඒ කොමිටිය අද වාර්තාව ගෙනෑවේ නෑ නෑ ඊයේ අගමැතිතුමාට මේ කොමිටිය දීලා තියුණා තමයි මේ වාර්තාව පදනම් කරගත්තු සාකච්ඡාවක් ආවේ නෑ වඩාත් හොඳ විශ්වවිද්‍යාල සංශෝධනයක් ගෙන එන්නේ කෙසේද? ඒකයි සාකච්ඡා. එහෙම සාකච්ඡාවක් අද කරුන්නේ. වාර්තාව ලබා දුන්නාද කැබිනට් ඉදිරිපත් කරාද විශ්ව සම්බන්ධයෙන්? කැබිනට් ඉදිරිපත් කරලා තිබුණා නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අගමැතිතුමාට ඊයේ ලබා දුන්නු වාර්තාව. ඒක මුත් සාකච්ඡා කරන අපි තීන්දුව කරේ අපි පරණ විදිහට ඒක ඉදිරිපත් කරන්න. අපි පරණ විදිහට මැතිවරණයේ කියපු ආකාරයට ඒ 19 විවාද කිරීමේ කටයුත්ත කරන්න. ඒකදී ජනාධිපතිතුමා කිව්වා මේ ජනාධිපතිතුමා කාලය දික් කරන එකයි දෙවරකට තරණ කරන එකයි අරගෙන තියෙන ඒවා එහෙම තියෙනවා කියලා. අද විවස්ථාව සම්බන්ධයෙන් කැබිනට් එකේ මොනවද විශේෂම සාකච්ඡා වුණේ? ඒ එච්චරයි සාකච්ඡා කරේ. වෙන සාකච්ඡාවක් කරේ නැහැ. ඒ 20 කියලා වෙනත් ඊයේ දැන් මේ අගමැතිතුමාට ඉදිරිපත් කරත් එක්කනේ ඒ වාර්තාව ඉදිරිපත් කරලා අද තීන්දුව කරා අපි මුල් කතා කරපු ආකාරයටම 19 ඉවත් කරනවා කියලා අපි තීන්දුවක් ගත්තා. ඒකෙදි ජනාධිපතිතුමා කෝයේ මං ඉවත් කරත් විශේෂයෙන්ම කාලය දික් කරන එක දෙවරක් තරණ කරන එක ඒක එහෙම තියන්න කියනවා. මොකද උනේ අද කැබිනට් එකට දැම්මද මේ විවස්ථාව යෝජනාව? නෑ නෑ අද කැබිනට් එකට ආවේ නෑ. සාමාන්‍ය කැබිනට් පත්‍රිකා තමයි අද ගින්න. ඒ කියන්නේ විවස්ථාව හදන යෝජනාව නෑ විවස්ථාව ගැන කතා කරා. ඒ සම්බන්ධව ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා. ඒකේ වගකීමත් එතුමා බාර ගන්න බවත් ඒ වගේම එතුමා කිව්වේ මේක తాවකාලික වැඩපිළිවෙළක් විදියට මේ විශේෂ සංශෝධන එන බවත් ඒ වගේම ඉතාමත් කඩිනමින් නව විවස්ථාවක් සකස් කරන බවත් එහිදී යම් අඩුපාඩු තියෙනවා නම් ඒව අංග සම්පූර්ණ කරලා ජනතාවාදී විවස්ථාවක් සකස් කරන බවටත් එතුමා සාතික වුණා. දැන් මේක හැදුවේ නැහැ කියලා කියනවනේ කවුරුත් ඒ ගැන මොකද නෑ දැන් ජනාධිපතිතුමා කිව්වනේ ජනාධිපතිවන්නේ ඒකේ නිර්මාතෘවරයා විදියට එතුමා බාර ගන්න කැමතියි කියලා කිව්වා. ඒක සම්බන්ධව එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ ඔය. මේ විපක්ෂය මතු කරන දේවල් මිසක් මේක හැදීමේ වගකීම අපි කැබිනට් මණ්ඩලයත් බාර ගන්න වෙනවා. ඒ කියන්නේ අපි මේක කැබිනට් මණ්ඩලය අනුමත කරානේ. මොකද කැබිනට් මණ්ඩලය අපිට හොඳ ඒවා විතරක් බාරගෙන නරක ඒවා විතරක් ප්‍රතික්ෂේප කරන්න බෑ. කැබිනට් මණ්ඩලයම මේ වගකීම් බාර ගන්න මේක කඩුවතු කරයි. සංශෝධනද කරන්න බලාපොරොත්තු වෙන්නේ. නෑ නෑ ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වේ එතුමාගේ මැතිවරණෙත් ඒ වගේම ඊට පසුව තිබුණු මැතිවරණ වලත් එතුමා පාර්ලිමේන්තු මැතිවරණෙත් පොරොන්දු වුණා 19 මිනි ආණ්ඩුවේ ව්‍යවස්ථාව සංශෝධනය කරන බව. ඒක එතුමා ඉෂ්ට කරනවා. ඒ කෙටි කාලින වැඩපිළිවෙළක්. ඒ වගේම එතුමා කිව්වා ඉතාමත් කඩිනමින් 20 වෙනි සංශෝධනය ගේනවා. මේක යම් අඩුපාඩු අතපසු වීම මේවා තියෙනවා නම් ඒකිනුත් නිවැරදි කරනවා. සංවිධානාත්මක අපරාධ කල්ලේ සමාජිකයෙකු වන සුමීර මදුසංක නොහොත් රේල් පාරේ සුමීර නැමැත්තා අද අත්අඩංගුවට ගෙනුණා. විලේ සුදාන නැමැති අපරාධ කල්ලේ සමාජිකයාගේ ඥාතියෙකුද හෙරොයින් සමග මේකුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොටහේන පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සුමීර මදුසංක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ආමි සම්පත්ගේ මස්සිනා බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 200ක්ද සොයා කැණුනා. වෙලෙස් සුදානම් ඇති අපරාධ කල්ලි සමාජිකයාගේ ඥාතියෙකු මීකොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනේ හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 200ක්ද සමකින්. අලෙවි කිරීමට මෙම හෙරොයින් පැකට් 110කට අසුරා තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා. සැකකරු හොමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අතර දික්වල ප්‍රදේශයේ කළ වැටලීමකදී ගිනි අවි තුනක් සමග පුත්කලින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගිනි අවි සොපුන් බුද්ධික නැමැති අපරාධ කල්ලි සමාජිකයා භාවිත කළේ බවටයි පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ. අත්අඩංගුවට ගත් 3 දෙනාද මෙම පුත්කලයාගේ සමීපතමින් බවට හඳුනා ගැනුණා. ඉන්දියාවට පලාගොස් ඇති බවට සැක කෙරෙන මෙම පුත්කලයා ඝාතන 6කට චෝදනා ලබා සිටිනවා. කටාන මිරිස්වත්ත ප්‍රදේශයේදී නීති විරෝධීව ගෙන විදේශ මත්පැන් බෝතල් 12ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. මෙම මත්පැන් තුගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන බවයි පොලිසිය සඳහන් කරන්නේ. කොළඹ ග්‍රෑන්ඩ් පාස් මල්වත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 155ක් සමග කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. 37 හැවිරිදි චන්ද්‍රිකා නමැති මෙම කාන්තාව සිය ස්වාමි පුරුෂයාද සමග එක්ව කලක් පුරා මෙම ජවාරම සිදු කර ඇති බවයි හෙළිබුණේ. දංකොටුව තාමරකුලී ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මහා පරිමාණයෙන් එහි පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනුණා. පොලිසිය වැටලීම සිදු කරන අවස්ථාවේදීද එහි නිෂ්පාදන කටයුතු සිදු කෙරෙමින් පැවතුණා. බොහෝ පිරිසකට රිමාන්ඩ් බන්ධනාගාරයේ වැඩි කාලයක් සිටීමට සිදුවී ඇත්තේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දපුල්ලි මහත්මිය පවසනවා. මේ හේතුවෙන් රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා ගැනීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවරගෙන ඇති බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.
දුම්බර බෝකම්පර නව බන්ධනාකාරී හා බෝකම්පර පැරණි බන්ධනාකාරී නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියා. රිමාන්ඩ් බන්ධනාකාරී සිටින කිසිවෙකුත් වැඩබිම්වලට යොමු කිරීමට නීතියින් ඉඩක් නැති බැවින් ඒ තරුණ ශ්‍රමයේ අපතේ යමක් බවයි ඒ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෙවස්තවට බන්ධනාකාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා දෙක්ව සිටියා. බහුතරයක් ඉන්නේ මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට ඔවුන් සඳහා මේ තදබදේ අඩු කරන්න මොකද කොරෝනා අවදානමක් තියෙනවා තදබදේ වැඩි. ඒ නිසා ජනාධිපතිතුමාගේ උපදෙස් මත බෝගම්බර තාවකාලිකව නැවත බන්ධනාගාර අමාත්‍යාංශයට පවරගෙන තියෙනවා. පල්ලිකැලේ සිට කඳවුර අලුත් දුම්බර ශ්‍රමදිරියටත් අපි ගිහිල්ලා නිරීක්ෂණය කරලා බැලුවේ. තව වැඩිපුර කණ්ඩායමක් යොදවන්න පුළුවන් දෙක මේ වෙන විට බන්ධනාගාර තදබදය ගත්තොත් එහෙම පසුගිය මාස දෙකක් වෙන කාලයක් තුල 7000කට ආසන්න ප්‍රමාණයක් ජනගහනය වැඩිවීමක් සිද්ධ වුණා බන්ධනාගාරවල තුල. මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා තිනවා බන්ධනාගාරවල ඉඩකඩ පහසුකම් තියෙන 11782කට පමණයි. නමුත් අද දිනේ වෙනකොට 30092ක් රඳවලා සිටිනවා මේ ආයතනවල. 2016 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත තිබූ ජයශ්‍රී මහබෝධිය නැගෙනහිර රතගාල පරිසර හිතකාමී ලෙස ඉදිකිරීමේ කටයුතු මහා සංග්‍රහයේ ආශිර්වාද මැදේ ආරම්භ කෙරුණා. රුපියල් මිලියන 10000ක ප්‍රංශ ණය ආධාර යටතේ මෙති ක්‍රියාත්මක වූයේ නැති සියලු ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැඩපිළිවෙල අනුවයි මේ ආරම්භ කෙරුණේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීමෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මේ ක්‍රියාත්මක කෙරෙනවා. අටවස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කේ එච් නන්දසේන අනුරාධපුර නගරාධිපති එච් පී සෝමදාස ව්‍යාපෘති අධ්‍යක්ෂ බීඑස් විජේමාන්‍යයන් මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. විශේෂයෙන්ම සිදුවන්නේ අපි පූජා භූමි ආශ්‍රිතව සංගතන කටයුත්තක් සිදු කරනවා. ඒකෙදි අටමස්ථාන ආශ්‍රිතව පාසුකම් වැඩි කිරීම සහ රත්කාල දිනු කිරීම කරනවා. අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ පරිසර හිතකාමී විදිහට මේක සිදු කරන්න. අතීත මේ තත්ත්වය අපි නැවතර මේ අනුරාධපුරේ ගේන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. මොකද නාගරික සංවර්ධනය කියන එක කියන්නේ එක පැත්තකට ඒ වගේම අපි පුරාණීති විච රජකම් අපි රජවරු පාලනය කරපු විදිය අපි තිබිච මේ දිකිරීම් කර්මාන්තයේ වාරි මාර්ග විතං සම්බන්ධව අපි මේ ලෝකෙට හෙළිදරව් කරන්න ඕන. සංචාරක ආකර්ෂණය කරන්න තියෙන්නේ ඒ වගේ දේවල් වලින්. අපේ ඉතිහාසය ගැන අපිට හෙළිදරව් කරන්න පුළුවන්. අපි එවැනි විශේෂ වැඩපිළිවෙළක් තියෙනවා. නීති විරෝධීව කහ කිලෝග්‍රෑම් 818ක් මෙරටට ගෙනීමට තත් කළ පුද්ගලින් දෙදෙනෙකු අතරංගොටකත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. ඔවුන් සිදු කළ මෙහෙමකදී මෙම සැකකරුවන් අතරංගොටගෙන ඇත්තේ මන්නාරම මුහුදු සීමාවේදී. එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් තිලිපන් හා ත්‍රස්ත නායකින් වෙනුවෙන් සැමරුම් උත්සව පැවැත්වීම ලබන 28වනදා දක්වා වළක්වාලෙමින් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මේ අතර තිලිපන්ගේ 33 වන සැමරුම සිදු කළ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංග මහතා පොලිස් බලට ගෙන යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු අද්දිනේ අපමත නිදහස් කෙරුණා. ත්‍රස්තවාදී නායකයන්ගේ සැමරුම් තහනම් කරමින් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයේ නිකුත් කළ නියෝගයේ දෙමළ ජාතික සංධාන කාර්යාලයට බහර දීමට කිලිනොච්චි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ක්‍රියා කළා. එම නියෝගයේ බහරගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතායි. උරුම්පිරයි ප්‍රදේශයේදී තිලිපන්ගේ රුව ඇතුළත් බැනරයක් ඉදිරිපිට පහන් තැල්වීම සඳහා සිවාචිලිංග මහතා ඊයේ ක්‍රියා කළා. එම ස්ථානයට ගිය කෝපයි පොලිසිය නිලධාරීන් සිවාචිලිංග මහතා පොලිස් බහරයට ගත්තා. යනුව සිවාචිලිංග මහතා අද දිනේ යපනේ මහේස්ත්‍රාත් පීටපෝල් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අප මත මුදා හැරුණා. ජාතින් අතර සමග ඇතිවන ආකාරයෙන් හැසිරීම තහනම් ත්‍රස්ත සංවිධානික සමාජිකයෙකුගේ රුවක් සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් ගුණ සැමරීම හා තිලිපන් යන අයගේ ගුණ සැමරුම තහනම් කරමින් යාපනේ අධිකරණයේ ලබා දී තිබූ තහනම් නියෝගය උල්ලංඝනය කිරීම යන චෝදනා සිවාචිලිංග මහතාට එල්ල වී තිබෙනවා. රුපියල් ලක්ෂ 2ක පෞද්ගලික අප මත ඔහු මුදා හැරීම සිදු වුණා. සැප්තැම්බර් 25 වෙනිදා නඩුව යලි කැඳවීමට නියමිතයි. ඉන්දිය සමසන්ධක හමුදාවට එරෙහිව යාපනයේ මාරාන්තික උපවාසයක නිරත වූ අවස්ථාවේදී තිලිපන් මියගිය. මෙවැනි මියගිය ත්‍රස්තවාදීන් සැමරීම සඳහා පසුගිය කාලේ එල්ටීටීඊ හිතබාතෙන් නිදහසේ කටයුතු කළා. එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වන වර්තමානයේ එවැනි නීති විරෝධී ක්‍රියා සඳහා කිසිදු අවස්ථාවක් හිමිවන්නේ නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සකස් කළ ත්‍රස්තවාදයේ සම්බන්ධ පුද්ගලින් හා ආයතන තුලත් අසාධු ලේඛන නම් රැසක් යහපාලන රජය ඉවත් කළ බව දේශපාලන පලිගැලීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසමේදී හෙළි වුණා.
හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන යෝඩි බස්නායක මහතා කොමිස් මහමේ සාක්ෂි ලබා දෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ අසාධු ලේඛනයේ ඇතැම් නම ඉවත් කිරීමට හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාද තම නිලධාරීන්ට බලපෑම එල්ල කළ බවයි හිටපු ආරක්ෂක ලේකම් යෝඩි බස්නායක මහතා දේශපාලන පළගැනීම් පිළිබඳ සුවබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පළමු වරට පෙනී සිටියා. ඒ රාජ්‍ය බුද්ධ අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ශම්මි කුමාරරත්න මහතා කොමිසමට කළ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට කොමිසම හමුවේ පෙනී සිටින්නයි කළ දැනුම් දීමකට අනුවයි. 2015 වසරේ ජනවාරි 11 වෙනිදා තමන් ආරක්ෂක ලේකම් දුරේට පත් කෙරුණු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2014 වසරේ නිකුත් කළ ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයන් හා ආයතන ඇතුළත් අසාධු ලේකම් පුත්කලයන් 424 දෙනෙකු හා ආයතන 10ක් ඇතුළත්ව තිබූ බවත් බස්නායක මහතා කියා සිටියා. එක්සත් ජාතීන්ගේ 1373 ප්‍රඥප්තියට අදාළව ත්‍රස්තවාදී වැළැක්වීම සඳහා දේශීය හා විදේශීය බුද්ධ්‍යංශයක්ව සකස් කළ එම ලේඛනය 2015 වසරේදී යවත් කාලීන කිරීමට අවශ්‍ය නොවන බව බුද්ධ්‍යංශ ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබූ බව බස්නායක මහතා ප්‍රකාශ කළා. එම ලේඛනයට අතුලත්ව තිබූ සුරේන් සුරේන්ද්‍රන් හා එමානුවෙල් පියතුමාගේ නම ඉවත් කිරීමට මංගල සමරවීර මහතා තමාට බලපෑම් කළ බව ජාතික බුද්ධි ප්‍රධානි තනතුරේ තාවකාලිකව කටයුතු කළ ශම්මි කුමාරරත්න තමාට දැනුම් දුන් බවද ඔහු තවදුරටත් කියා සිටියා. ඒ පිළිබඳ තැකීමක් නොකළේ අසාධු ලේඛනයේ නම් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලේකම්වරයා මෙන්ම ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය නිසා බවයි බස්නායක මහතා තවදුරටත් කියා සිටියේ. असाधु लेखने नमीवत किरीमट विदेश कट्युत अमात्यवर्याट हेकियावैत्ते आरक्षक अमात्यवर्याके लिखित निर्देश मत बेविन बुद्ध्यांश आरक्षक अमात्यांशेट लिखितव किसिंदु दनुम दीमक सिदुकरनु मैती पसुविमक मंगल समरीर महता तम पौद्गलिक हितवत्कम मत एलिस कट्युत किरीम गेटलु सहगत बव हिटपु आरक्षक लेखम योडी बस्नायक महता तबदुरटत संधान कला කොමිසම 2015 වසරේ නිකුත් කළ නවතම අසාධු ලේඛනයට ඇතුළත් කළ පුද්ගලයන්ගේ නම් සඳහන් ගැසට් පත්‍රය සාක්ෂි කරුට පෙන්වනු ලැබුවා. ඒ නිරීක්ෂණය කරමින් බස්නායක මහතා ප්‍රකාශ කළේ 2015 සැප්තැම්බර් 11 වෙනිදා තමා විශ්‍රාම ගියේ බවත් ඉන්පසු ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළේ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා බවයි. කෙසේ වුවද යවත් කාලීන කළ අසාධු ලේඛනයේ පුත්කල නාම සංඛ්‍යාව 424 සිට 155 දක්වාත් ආයතන සංඛ්‍යාව 16 සිට 6 දක්වාත් අඩු කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. තමා දුරේ නිවත් වී මාසයක් ඇතුළත මෙමෙවත් කිරීම සිදු කිරීම ගැටලු සහගත බවත් තමන් කිසි දිනක ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව එම නම් ඉවත් කිරීමට අවසර ලබා නොදෙන බවත් සාක්ෂි කරු මෙහිදී කියා සිටියා. මේ විදේශවල සිටින ත්‍රස්තයන්ගේ හිත් දිනා ගැනීමට සිදු කළ කාරණයක් ද යන්න කොමිසම විමසා සිටියා. සංහිඳියා ප්‍රශ්නයේ මෙන්ම ආණ්ඩු බලය ලබා ගැනීමට සුළු ජාතික පක්ෂවල සහාය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් සතුටු කිරීමටගත් විවිධ ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ කතා නොකලාට ඔවුන්ගත් තීන්දුව తీරනවලින් ඒ බව තමාට හැඟී ගියේ යයි හිටපු ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කළා. වැඩිදුර සාක්ෂි විමසීමට හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කොමිසම හමුවට අනිද්දා කැඳවීමට සිතාසින්නිකුත් කෙරුණා. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ තම රාජකාරී පැහැරහැරීමක් නිසායි තමන් පිළි නොගන්නා බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළා. එම ප්‍රහාරයේ වළක්වා ගැනීමට නොහැකි වූයේ පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිසියත් තස්ස විමර්ශන ඒකකයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් සාරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම නිසායි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියා. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ 6 වෙනි දිනටයි. රාජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂි කරුගෙන් විමසා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධ්‍යංශයකින් කළ පූර්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජාතික බුද්ධි ප්‍රධානියා වූ ඔබට යොමු කළ ලිපිය පොලිස්පතිවරයාට යොමු කළේ ද යන්නයි. එම තොරතුරෙහි සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායමේ ඉලක්ක බවට ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය හා වැදගත් පල්ලිපත් පිය හැකි බව සඳහන්ව තිබූ හේයින් ඒ පොලිස්පතිවරයාට දැන්වීම වැදගත් යැයි සලකා ලිපිය නිලධාරියෙකු අතින්ම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට යොමු කළ බව ඔහු ඊට පිළිතුරු ලබා දෙමින් කියා සිටියා. බෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටියේ පාස්කු ප්‍රහාරයේ එල්ලවීමට පෙර අප්‍රේල් 19 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ද යන්නයි. 19 වෙනිදා නිලන්ත ජයවර්ධන මහතා තමන් අමතා සර් පිපිරිමක් වෙලා තියෙනවා යැයි පැවසු අතර
කොහෙද කියා විමසූ විට කාත්තන් කුඩියේ යැයි පිළිතුරු දුන් බවද සිසිර මෙන්ඩිස් මහතා කියා සිටියා. කොමිසම මෙහිදී විමසා සිටියේ අදාළ පිපිරීමට සහරාන් හෂීම් සම්බන්ධයයි එහිදී ප්‍රකාශ කළේ දයන්යි. එහෙම සම්බන්ධයක් ගැන කිව්වේ නැහැ යනුවෙන් සිසිර මෙන්ඩිස් මහතා ඊට පිළිතුරු ලබා දුන්නා. ඔහුගේ බිරිඳ කතෝලික බැතිමති කුබනබා 1 අප්‍රේල් 20 වෙනිදා පස්වරුවේ දේවමෙහයක් සඳහා දේවස්ථානයට ගියාද යනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සිසිර මෙන්ඩිස් මහතාකින් ප්‍රශ්න කර සිටියා. පොලිස් ප්‍රතිවරයාට බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් දැනුම් දී තිබු හේයින් ඔහු ආරක්ෂක පියවර ගන්නට ඇතැයි සිතූ නිසාත් තම බිරිඳ බුද්ධි තොරතුරු කිසිවක් නොදැන සිටි නිසාත් අප්‍රේල් 20 වෙනිදා පස්වරුවේ ප්‍රදේශීය දේවස්ථානයකට ගිය බවයි ඊට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා කියා සිටියේ. साक्षी करुगेन हरस प्रश्न ऐसी अवस्थाव නොතීසි නිකුත් කර ඇති පාර්ශ්වය අන්ට ලබා දුන්නද ඇතැම් පාර්ශ්ව කොමිසමේ ශාලාව තුළ රැඳී නොසිටීම සභාපති විනිසුරුවරයාගේ දැඩි අප්‍රසාදයට ලක් වුණා. එම පාර්ශ්වවල නීතිඥවරුන්ට සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්ෂි විමසිය හැකි අවසාන දින බ්‍රහස්පතින්දා බවයි කොමිසමේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ. කොමිසම් ශාලාව තුළ ප්‍රශ්න ඇසීම සඳහා ඉදිරිපත් වූ එකම නීතිඥවරයා වූයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාන්දිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතායි. ඔහු සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසා සිටියේ අප්‍රේල් 8 වෙනිදා ඔබට යොමු කළ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු අනිකුත් ආරක්ෂක අංශ සමග බෙදා නොගත්තේ මන්දයන්යි. අදාළ තොරතුරු නිලන්ත ජයවර්ධන මහතා අප්‍රේල් 9 වෙනිදා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී සාකච්ඡාවට ගනීවි යයි බලාපොරොත්තු වුවද ඔහු එය සාකච්ඡාවට නොගත් හේයින් එම තොරතුරු අනිකුත් ආරක්ෂක අංශ වෙත බෙදා හැරීමට තමන් කටයුතු නොකළ බව සිසිර මෙන්ඩිස් මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියා. අදාළ තොරතුරු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් නොකළේ මන්දයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී යලි පෙරලා ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් සිසිර මෙන්ඩිස් මහතා කියා සිටියේ මම වාර්තා කරන ඉහළම නිලධාරියා ආරක්ෂක ලේකම්වරයා. එතනින් එහාට මට යන්න බෑ. මම කවදාවත් ජනාධිපතිවරයාට කතා කරලා නැහැ යනු වෙනුයි. ජනාධිපති කොමිසමේ නියෝග මත එහි පොලිස් ඒකකයට පසුගියදා බහර දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ පෞද්ගලික ජංගම දුරකථනය හා ලැප්ටොප් පරිගණකය වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස ජනාධිපති කොමිසම එහි ලේකම්වරයාට නියෝග කළා. 2019 වසරේ ජනවාරි පළමු වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා අදාළ දුරකථනයෙන් පණිවිඩ හුමාරු කරගෙන ඇති ආකාරය පිළිබඳ මිහිදී අවධානයේ යොදවන ලෙසයි දැනුම් දී ඇත්තේ. බෙහෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ද පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබලන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. ගොඩක් කතෝලිකයෝ මේකේ අත කතාව දන්නවා. මේකේ තව ගොඩක් සංගීච්ච දේවලුත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම කතා කරන්නේ මොකද මම මේ ආගමකට කරන ගෞරවයක් වෙන නිසා. ඒ වගේම මේකේ ඉන්න නායකයන්ට දෙන ගෞරවයක් නිසා නම් යම් කිසි දවසක මේ සත්‍ය ශ්‍රෝදේ ඉදිවේ කියන විශ්වාසය මා තුළ තියෙනවා. සමහර මාධ්‍ය ආයතනවල ලොකු වුණාවක් තියෙනවා මේව කරොත් කරොත් ගන්න. කපල කපල ගන්න කියන කතාවෙන් කෑලි කෑලි ගන්න. නමුත් දෙයියන් ඉදිරියේ ඒක කෑලි කපන්න බෑ. තොහිච් චමත් සංවිධානයේ න්‍යායාචාර්ය ලෙස සැලකෙන නෞෆ මෞලවි මෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදින් මහතාද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ ප්‍රකාශ ලබා දුන්නා. මන්ත්‍රීරු නීතිය අත්දැක බැලීමේ කටයුතු තුන්වන දිනටත් අද සිදු කෙරුණා. අද දිනේදී ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වම්පස තීරුවට කිරීමටයි රථවාහන පොලිසිය පියවරගෙන තිබුණේ. මේ අතර මන්තිරු නීතිය අත්දැක බැලීමේ ප්‍රගතිය හා ජනතාව දැනුවත් කිරීම සම්බන්ධව මාධ්‍ය හමුවක් පොලිස් මූලස්ථානයේදී අද පැවැත්ුණා. හෙට සහ අනිදා දෙදින තුරදීද අත්දැක බැලීමේ කටයුතු සිදු කරන බවයි මාධ්‍ය අතුරුතුරු කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පති ලාල් සිරිවර්ධන මහතා එහිදී කියා සිටියේ. මන්තිරු නීතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති සියලු අපහසුතා ඉදිරි දින දෙක තුලදී මගහැරී යනු ඇති බව නියෝජ්‍ය පොලිස්පති ලාල් සිරිවර්ධන මහතා තවදුරටත් කියා සිටියා. මුල් දවස් දෙකේ තිබ්බ අපහසුතාවයේ අද වෙනකොට මගහැරිලා තිනවා. හෙට සහ අනිද්දා වෙනකොට අපි බලාපොරොත්තු වෙන එක සම්පූර්ණයෙන්ම මගහැරෙයි කියලා. මේ මන්තිරු නීතිය ඉතා තදින් අපි ලබන සඳුදා ඉඳලා ක්‍රියාත්මක කරනවා. මෙම සතිය තුල ක්‍රියාත්මක කරන්නේ පරිදේශනාත්මක මට්ටමින් අපි ඉල්ලා සිටින්නේ ලකුණු කර ඇති ස්ථානවලදී බස් රථ මන්තිරුව බස් රථ සඳහා ලකුණු කර නොමැති ස්ථානවලදී වම් තීරුවත් බස් රථ සඳහා භාවිතා කරන්න කියලා ඉතාමත්ම කරුණාවෙන් එළඹෙන සඳුදා සිට මන්තිරු නීතිය කඩ කරන පුද්ගලයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස් ප්‍රති සුමිත් නිශාංක මහතා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටී. දැනට අපි සිකුරාදා දක්වා මේගොල්ලන් මේ අනුගත කිරීමට උත්සාහ කරනවා. ඊළඟ සඳුදා ඉඳලා මේ නීති කඩ කරන සීළු දෙනාටම විරුද්ධව අපි නීතිමය වශයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මාර්ග නීති කඩ කිරීම සම්බන්ධයෙන් රුපියල් 2000ක දඩපත්‍රිකාවක් තියෙනවා.
එහෙම නැත්නම් අධිකරණයේ මෛත්‍රීත්වරයා නියම කරන දඩේට යටත් වෙන්න සිද්ධ වෙනවා දඩේට හෝ වෙනත් දඬුවමකට මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම සමගම යම් හඳුන්වා දීමක් කරන්නේ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි මාර්ගයේ වම්පස තීරුවට ගමන් කරන්න කියලා මොකද බොහෝ විට මේ මන්තිරු නීතියේ කඩකිරීමේ දෝෂාරෝපණයට ලක් වෙන්නේ මේ ත්‍රිරෝද රථ රියදුරන් සහ යතුරු පැදි කරුවන් ඒ අය නිසාම තමයි බොහෝ විට මේ අවහිරය ඇති වෙන්නේ බස් රථ දහවනේ වෙන මන්තිරුවේ යතුරු පැදි කරුවන්ට සහ ත්‍රිරෝද රථ රියදුරන්ට දහවනේ කිරීමට හැකි අතර සෑම බස් රථ නැවතුමකම පොලිස් නිලධාරීන් යොදවා බස් රථ නවත්වන ආකාරයත් ත්‍රිරෝද රථ හා යතුරු පැදි දහවනේ කරන ආකාරයත් පරීක්ෂා කෙරෙනවා මේ අතර මන්තිරු නීතිය පිළිබඳව සති දෙකක පමණ කාලයක් තිස්සේ සියලු මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ පසුගිය සඳුදා අඟහරුවාදා සහ අද දින මන්තිරු නීතිය අත්හදා බැලීමට ලක් කර අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් 1500 දෙනෙකු හා කාන්තා පොලිස් නිලධාරිනියන් 200 දෙනෙකු පමණ ජොතවනු ලැබුවා වාහන තදබද ඇති ස්ථාන හඳුනා ගැනීමට මෙන්ම මන්තිරු නීතිය උල්ලංඝනය කරන රියදුරන් හඳුනා ගැනීමට ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරා හා CCTV දර්ශන භාවිත කෙරෙනවා ශ්‍රී ජයවර්ධනපුර ගාලුපාර බේස්ලයින් සහ හයිලෙවල් මාර්ගයේ තෝරා ගනිමින් මන්තිරු නීතිය යටතේ දහවනේ කිරීමට මෙම දින තුල කටයුතු කෙරුණා මෙම වැඩසටහන සඳහා යුද හමුදා පොලිසියේ සහයද අද දිනේදී ලැබී තිබුණා ඉදිරියේදී මාර්ග සංවර්ධන අධිකාරිය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මාර්ග සංවර්ධනය කිරීමේදී ත්‍රිරුද්ද රථ සහ යතුරු පැදි සඳහාද මන්තිරුවක් වෙන් කිරීමට නියමිතයි බැතර මන්තිරු නීතිය පිළිබඳව රියදුරන් පළකලී මෙවන් අදහසක් තරොඳයි අපේ රටේ නීතියකුත් තියෙන්නේ බෑ වාහනයක් පදනකොට නීතියක් තියෙන්න ඕනේ ඒකෙන් නම් ඉතින් මේ හොඳයි මේ අර අපිට දකුණට හරවනකොට තමයි ප්‍රශ්නයක් තියෙන්නේ හරවල යනකොට ඔය සාහනයක් තියෙනවා අතරම ඩිසිප්ලින් එකක් හදනවානේ එතකොට කට්ටිය හරියාකාරව යනකොට කොහෙන්ද යන්න පුළුවන් ටික දවසක් පුරුදුට යන්න ඕනේ මේක ඒ කියන්නේ සාහෙන් අපහසුතාවයකට පත් වෙනවා මිනිස්සු මේ යන විදිහට පෙර විදිහටම තියන්න ඕනේ කියන එක තමයි මගේ අදහස නම් බයික් වලට දාලා තියෙන ලේන් එකේ මේ පැත්තෙන් එනකොට සමහරවල් ට්‍රැෆික් එකක් ඇති වෙන්න පුළුවන් කියලා හිතනවා ඒ තාම මේක පටන් ගත්ත ඉඳන් අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා ට්‍රැෆික් එක නම් තියෙනවා ඉතින් මොනවා කරා නැත්නම් අපි මෙලහට ගිහිල්ලා සාදර උපරි ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගින යනවා ඔබට සුබ රාත්‍රියක් ආයුබෝවන්